අද වෙනකොට අර නීතිය ක්‍රියාත්මක නොවන දේශපාලන ඉලක්ක වලට ගිහිල්ලා දේශපාලනික අවශ්‍යතාවයන් සඳහා නීතිය වෙනස් කිරීමේ තත්ත්වය ඉතා පැහැදිලි ලෙසම වෙනස් වන ස්වරූපයක් අපි දැක්කා. නමුත් මේ ගෙවිච්ච මාස 10ක කාල සීමාව තුළ නැවත වරක් අපිට හැකියාව ලැබිලා නැහැ පූර්ණ වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව සාධකය විශ්වාසනීය විදිහට තහවුරු කරන්න. අදටත් ඉතාමත් දූෂිත චෝදනා එල්ල වෙච්ච විනිසුරුවන් 3 දෙනෙක් මේ රටේ උපරිම අධිකාරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් විදිහට කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගෙන් 2 දෙනෙකුට මේ වන විට දෝෂාභියෝග කෙටුම්පත් කරලා ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා වෙමින් තිබෙනවා. අනෙක් අතට ගිය සතිය වන විට අපි දැක්කා ඇවන්ගාඩ් 2 නැව ගාලු වරායට පැමිණීම සහ ඒ ආශ්‍රිත පරීක්ෂණ ක්‍රියාවලියත් අධිකරණ ක්‍රියාවලිය තුලත් මේ නඩු පැවරීමේ ක්‍රියාවලිය තුල චෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් අර්බුදකාරී තත්වයකට ඇදලා යනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් පිළිබඳව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඉතාමත් පුළුල් සාකච්ඡාවක් ඇති වෙන තත්වයකට මේ නඩු පැවරීමේ ක්‍රියාවලිය සහ චෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය කියන මාතෘකාව මතුවලා තිබෙනවා. අපි දැක්කා ඉතාමත් සාමකාමී පරිසරයක් තිබ්බ වචනවලින් යෝජනාවලින් සහ සාමකාමී විරෝධතාවලින් සාකච්ඡාවට බඳුන් වෙමුල් තිබ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මේ වන විට සෑම විශ්වවිද්‍යාලයකම විරෝධතා මතුවෙන විරෝධතා රැල්ලක් බවට පත්වලා තියෙනවා. මෙය අර අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා වගේ තත්ත්වයක් තමයි ඉතා පැහැදිලිව. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ තිබ්බ අර්බුදයට ඉතාම දීර්ඝකාලීන හේතු තිබුණා. ඒ හේතුවලට ක්‍රමිකව විසඳුම් ලැබෙන තත්ත්වයක එක ආයතනයක් රාජ්‍යයට සම්බන්ධ නීතිය හා සාමයට සම්බන්ධ පොලිස් දෙපාර්තමේන්තුව සිදු කරපු අත්නෝමතික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හින්දට අද වර්ජන රැල්ලක් ඇති වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු ඒස ඔත්සේ බාධා වෙමින් තියෙනවා. සාමාන්‍ය ජන ජීවිතයේ බාධා වෙන තත්වයකට පැමිණලා තිබෙනවා. මෙය නොවේයි අභියෝග ජය ගන්නට උත්සාහ කරන රටක තිබෙන්නට ඕනි තත්වය. අපිට හැකියාව නැත්තම් අධිකරණමේ ක්‍රියාදාමයේ තිබෙන විශ්වාසනීයත්වය පූර්ණ වශයෙන් තහවුරු කරන්නට අපි විශ්වාස කරන්නේ ඒ රටට දේශීය හෝ විදේශීය ආයෝජකයෝ රොද බැඳගෙන එන්න පුළුවන් පරිසරයක් ගොඩනැගෙනවායි කියන. ආයෝජන සහ ආර්ථික ඉදිරි දැක්මක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය යටිතලු පහසුකම් ගොඩනැගෙන්නේ නැහැ. මේ අර්බුදය අපි ඉතාමත් පැහැදිලිව තේරුම් ගත යුතුව තිබෙනවා. රටකට අදහස් ප්‍රකාශ කරන්නට නිදහස තිබූ පමණින් බොහෝ ප්‍රශ්න ගැටලු විසඳෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ තිරසාර පදනමක් ඇතුව යහපාලනය සංකල්පයක් විදිහට නෙවෙයි ප්‍රායෝගිකව මහ පොළවේ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයක් ඇති කරගන්න. අපිට ඒ සඳහා වෙන ප්‍රවේශය ලබා ගැනීම තමයි ඉදිරි අවුරුදු 5ක 6ක රටේ ආර්ථිකය පිළිබඳව සාධකයේදී ඉතාමත් තීරණාත්මක කාර්යභාරය සාධකයේ අභියෝගය බවට මානව හිමිකම් ක්ෂේත්‍රවල කටයුතු කරන සංවිධානයක අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට දකින්නට තියෙනවා.